අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස ලක්ෂ්මන් කිරියල්ලගෙන් නිවේදනයක් විදුලි බල මණ්ඩලයේ මේ වසරේ පාඩුව කෝටි 8000ක් ඇමති අමරවීර කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව විසින් නිර්දේශ කර පක්ෂ නායකත්වයේ වෙත දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇති බව සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා උපුටා ගැනීම 2019 12 13 වන දින නිකුත් කරන ලද ඉජාප ප්‍රතිසංවිධාන කමිටුවේ නිවේදනය ඇතැම් පුවත්පත්වල අපැහැදිලි ආකාරයට සඳහන් වී ඇති අතර එම නිවේදනයේ ධනාත්මක කරුණු යටපත් කර ඇත එම නිවේදනය තවදුරටත් පැහැදිලි කරමින් ඉජාප ප්‍රතිසංවිධාන කමිටුව වෙනුවෙන් සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ඉජාප අග්‍රාමාත්‍ය අපේක්ෂකයා වශයෙන් පක්ෂ නායකත්වයේ වෙත නිර්දේශ කර ඇති බවයි උපුටා ගැනීම අවසන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මේ අතර අද සිරිකොත පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. දැන් අපි විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහත්මයාට ලබා දීලා තියෙනවා. ඒ වගේම ඉදිරි මැතිවරණයේදී අග්‍රාමාත්‍ය අපේක්ෂක හැටියට නැත්නම් අගමැති අපේක්ෂක හැටියට එතුමා මුහුණ දෙනවා. ඒ නිසා එතුමා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මැතිවරණයේ කටයුතු වල එතුමා ඉදිරියට ඇවිල්ලා පක්ෂයත් එක්ක එකට එකතු වෙලා මේ සිරිකොත රැඳී සිටලා ඉදිරි ක්‍රියාමාර්ග ගනී කියලා අපි ඒක තමයි අපේ බලාපොරොත්තු. මේ අතර පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන්ද මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. ඔබතුමාලගේ පක්ෂ බොහෝ දෙනෙක් කියන්නේ නායකත්වය සජිත් මහත්තයට දෙන්න කියලා. ඔබතුමා ඉන්නේ මොන මතයේද? ඔබතුමාලගේ කවුද ඉන්නේ හැම මත? නෑ මම පැහැදිලිවම මම ඉන්නේ හැමදාම මතය. නායකයා කවුද? ඒ නායකයා ආරක්ෂා කරගන්න යන මතය. මේ කතාවේදී මම පෞද්ගලිකව මේ ප්‍රශ්නෙට මැදිහත් වෙනකොට සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අත්සන් කරන්න කියනකොට මම සජිත් ප්‍රේමදාස මහතාගේ මූණටම එතුමාටම කිව්වා මම අකෘතඥ වෙන පුද්ගලෙක් නෙමෙයි පක්ෂේ. මම හැමතිස්සෙම ඉන්නේ නායකයත් එක්ක ඒ පක්ෂේ නායකත්වයට ගරු කරනවා විනය ගරු කරනවා. මම මේ මොහොතේ ඉන්නේ පක්ෂ නායකයත් එක්ක. පක්ෂ නායකයා ඉවත් වෙලා ඔබතුමා පත්තුන දාට මම එදා ඉන්න ඔබතුමාව මේ වගේම රකින්නවා. මං එදාට ඔබතුමාට ගේම් ගහන්නේ නැහැ. ඒක තමයි අපි ඉගෙනගත්ත දේශපාලනේ. අපිට ගේම් දේශපාලනයක් නැහැ. කාගෙන්වත් පඩි ගන්න දේශපාලනයක් නැහැ. නමුත් සජිත් මහත්තයා නායකත්වයේ බලාපොරොත්තු වෙනව නේද? නෑ සජිත් මහත්තයා නායකත්වයේ බලාපොරොත්තු වෙනවද නැද්ද කියන එකත් අපිට ප්‍රශ්න කරන්න ඕන නිසා තමයි අපි මන්ත්‍රී කණ්ඩායම හැටියට අපි හමු වෙන්න ලෑස්ති කරගෙන තියෙන්නේ. කාල්ටන් පෙරපාසල් වාර්ෂික විවිධ ප්‍රසංගය අද හම්බන්තොට ජාත්‍යන්තර සම්බන්ධන ශාලාවේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාල්ටන් පෙරපාසල් වාර්ෂික විවිධ ප්‍රසංගය අද හම්බන්තොට ජාත්‍යන්තර සම්බන්ධන ශාලාවේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාවට කාල්ටන් පෙරපාසල් සමූහයේ නිර්මාතෘ ශුරන්තේ රාජපක්ෂ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඩී.වි. චානක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. පාඩු ලැබෙන රාජ්‍යායතන 19කට වැඩි සංඛ්‍යාවක් ලාභ ලැබෙන තත්ත්වයට පත් කිරීමේ සැලසුම් සකස් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. මගී ප්‍රවාහන කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහා පැමිණියා. දළදා සමිඳුන් වන්දනාමාන කර ගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා පැමිණි මල්වතු මහාවිහාරයේ වෙතයි. එහිදී මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටු අමාත්‍යවරයා උන්වහන්සේ සමග සුහද පිළිසඳරකද නිරත වුණා. ඉන් අනතුරුව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මේ අමාත්‍යංශ තුළ සිදුවුණු ආයතන තුළ සිදුවුණු
සියලු වංචා දූෂණ පිළිබඳව අපි හෙළිදරව් කරනවා වගේම සොයා ගන්නවා. ඒ වගේම ඒවට සම්බන්ධ යම් කෙනෙක් ඉන්නවා නම් ඒවට දඬුවම් ලබා දීමේ වැඩපිළිවෙළත් ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කරනවා. විදුලිබල මණ්ඩලයේ විතරක් අවුරුද්දේ පාඩුව කෝටි 8,19,000 ආයතන තියෙනවා. මේ අමාත්‍යාංශයේ ආයතන වලින් වැඩි ප්‍රමාණයක් පාඩුවට යන්නේ ඒ ආයතන සියල්ලම ලාභදායි මට්ටමට පවත්වාගෙන යාම සඳහා දැනටමත් අවශ්‍ය සැලසුම් සකස් කළ තියෙනවා. අනිවාර්යයෙන් මේ ඉෂ්ට කරනවා. පාඩු ලැබීමට සමහර ඒවාට සාධාරණ හේතුත් තියෙනවා. අපි ඒකත් අමතක කරන්න හොඳ නැහැ. ඒ වගේම තවත් තියෙනවා නාස්තිය, වංචාව, දූෂණය, ඒ වගේම නිසි වෙලාවට විදුලිය බලාගාරය ඇති නොකිරීම. ඒ වගේ හේතු තියෙනවා. අපි දේශපාලඥයෝ වගේම නිලධාරිනුත් මේවට වගේ කියන්න ඕන. අපිත් ඒක ඒ වගේ කීම දරනවා. මම දැන් පහුගිය අවුරුදු 5ේම කිසිම විදුලි බලාගාරයක් ආරම්භ කරන්න බැරි වුණා. ඒක තමයි අද මේ විදුලියේ තියෙන ප්‍රශ්න. ඉදිරි දවස්වල වහාම අපේ විදුලි බලාගාරය ආරම්භීමේ කටයුතු කරනවා. LNG බලාගාරත් හදනවා. විදුලි බල මණ්ඩලයේ පාඩු ලැබුවත් අපේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. විදුලි බිල වැඩි කරන්න මේ වෙලාවේ ජනතාව අසහනයට පත් කරන අපේ බලාපොරොත්තුව. ඉනන්තරව අමාත්‍යවරයා පැමිණියේ හුරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහා විහාරයේ වෙතයි. එහිදී රාමඤ්ඤ මහණිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබාගත් අමාත්‍යවරයා උන්වහන්සේ සමග සුහද පිළිසඳරකද නිරත වුණා. එක්සත් ජාතික පක්ෂය සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තම ආශිර්වාදය ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පක්ෂයේ නායකත්වය පිළිබඳව තීන්දු ගන්න කමිටුවක් පත් කරා. ඒ පක්ෂයේ නායකත්වය පිළිබඳ කමිටුවක් පත් කරලා ටික දවසකට පස්සේ කමිටුවේ තීන්දු ගන්න ඉස්සෙල්ලා එළියට ඇවිල්ලා කියනවා මහා මැතිවරණයේ වෙනකන් මේ පක්ෂේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමාමයි කියලා. මම කියන්නේ පක්ෂේ කාරණා එළියේ කතා කරන්න එපා කිය කමිටුවක් විසින් ගත යුතු තීන්දුවක් එළිය ප්‍රකාශ කරනවා. ඉතින් එතකොට තමයි ලිපියක් ඉදිරිපත් කරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වහා රැස් කරන්න. ඒ වගේ මේ කමිටුවේ හිටපු කණ්ඩායම ඉල්ලාස් වෙන්නේ. එතකොට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස් කරන්න කියලා දැන් ඉල්ලීම් ලිපියක් ලබා දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස් කරලා යම් කිසි තීන්දුවක් ඒ උදවිය ගනී කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හොඳට තැලිච්ච කාසියක්. එතුමා මේ පක්ෂයට මහ විශාල කාර්යභාරයක් කරා. වසර ගණනාවක්, දශක ගණනාවක් මේ පක්ෂය වෙනුවෙන් දරදියෙන්ද වැඩ කටයුතු කරා. දැන් අලුත් ගමනක් යන්න කාලේ හරි. අලුත් වැඩපිළිවෙලකට යන්න කාලේ හරි. ඒ සඳහා එතුමගේ ආශිර්වාදය ලබා දෙන්න ඕනේ. ඒ ආශිර්වාදය ලබා දීලා ඉස්සරහට යන්න උනොත් තමයි වඩා වැදගත් වෙන්නේ. ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය පිළිබඳව සිදු කළ පරීක්ෂණවල සියල තොරතුරු සම්බන්ධයෙන් මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය දැනුවත් කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ පන්නිපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී. හිටපු ඇමතිවරයෙක් රැවුල් කාර්යෝ දෙන්නෙකුත් එක්ක මාධ්‍ය සාකච්ඡාවට ඇවිල්ලා ලොකු විස්තරයක් කරා. සුදු වෑන් වලින් අරන් ගිහිල්ලා කිඹුලන්ට කන්න දැම්ම කියලා මොනරාගල. අපි මේ පදවලට පත් වෙච්ච ගමන් මේ කිඹුලන්ට කන්න දැම්මේ කාවද, කොහොමද, කවුද දැම්මේ කියලා හොයන්න අපි පරීක්ෂණයක් පටන් ගත්තා. ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. ඒ අයව මෙහෙයව්වේ කවුද, ඒ අයව ඒ තත්වයට පත් කළේ කවුද, මුදල් කොච්චර ලබා දුන්නද කියන ඒවත් එළිවෙයි ඉස්සරහදී. ස්විස්සර්ලන්ත තානාපති නිලධාරී කාර්යාලයේ කතන්දරයේ රජය අපහසු කිරීමට, ජනාධිපතිතුමා අපහසු කිරීමට කරන ලද සැලසුම් සහගත නාටකයක කොටස තමයි දැක්කේ. නාටකය සියල්ලම අලගිය තැන්, මුල්ගිය තැන්, වැල්ගිය තැන් හැම දෙයක්ම අපි සොයාගෙන ඉවරලා තානාපති ප්‍රජාවට අපි එක දන්වලා තියෙනවා. සුදුවැන් සිද්ධිය ඇතුළු තවත් කරුණු සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය පවසනවා. එයද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් සුදුවැන් වල ගෙනිහිල්ලා මිනිස්සු මරනවා, මරලා කිඹුලන්ඩ කන්න දුන්නා කියලා පැහැදිලිව ප්‍රකාශ කරා. මේ රාජිත සේනාරත්න ඇමතිවරයා මේ නාට්‍ය රඟ දැක්වුවා, නමුත් අසාර්ථකයි. එතුමා මේ විතරක් නෙවෙයි, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිවරිය පැහැරගත්තා. පැහැරගෙන අඩන්තේට්ටම් කරා, කටට පිස්තෝලේ දාලා එම තානාපති කාර්යාලයේ රහසේ තොරතුරු එළියට ගන්නවයි කියලා චෝදනාවක් ගොනු කරලා මේ රටට ප්‍රකාශයක් කළා. හිටපු අමාත්‍යවරයා මේ කරන්නේ බරපතල වැරද්දක්. මේ බරපතල වැරද්දට අධිකරණය තීන්දුවක් ගත යුතු. පසුගිය රජය මගින් නිකුත් කරපු ඖෂධයක්, මේ ඖෂධයේ නම වෝෆරින්. මේක ලබා දෙන්නේ හෘද රෝගීන් වෙනුවෙන්. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ 2019, කල් නිකුත් වීමට තියෙන්නේ 2022. නමුත් මේක කැඩුවහම
කුඩුබවට පත් වෙලයි තමයි එන්නේ. මේ වගේ භාවිතයට ගන්න බැරි ඖෂධ මේ රෝගීන්ට ලබා දීමෙන් මේ රෝගීන්ගේ ජීවිත අනතුරකට පත් වෙලා තියෙන නිසා මේ වර්තමාන රජෙන් ඉල්ලා සිටිනවා මේ ගැන සොයලා බලලා මේකට දැඩි පියවරක් ගන්නා ලෙස. මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ඔහු සඳහන් කළේ ෆයිටර් කැන්සර් නම් සංවිධානයේ සමාජිකයින් විසින් දුරකථනය ඔස්සේ තමාට මරණීය තර්ජන එල්ල කරන බවයි. ෆයිටර් කැන්සර් නම් සංවිධානයක් විසින් මහරගම අපේක්ෂා රෝහලේ අරමුදලට බැරවෙන බව පවසමින් මුදල් එක්රැස් කිරීමක් පිළිබඳව මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පසුගියදා හෙළිදරව්වක් සිදු කළා. ඊට ප්‍රතිචාර දක්වමින් ෆයිටර් කැන්සර් සංවිධානය විසින් ඊයේ දින මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්. අපේක්ෂා පිළිකා රෝහලේ වෛද්‍ය වසන්ත දිසානායක මහත්මයා විසින් එතුමා පහුගිය දින 3කට කලින් එතුමාගේ Facebook පිටුවේ කමෙන්ටුවක් පළ කරනවා, පෝස්ට් එකක් ජනාධිපතිතුමාට. අපේක්ෂා රෝහලේ ගිණුම නෙවෙයි මේ ෆයිට් කැන්සර් ටීම් කණ්ඩායම මුදල් රැස් කරන්නේ. එම මුදල කොහේ යනවාද කියලා මන් දන්නේ නැහැ. මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්නේ කියලා. මේ අතර අද දින මාධ්‍ය හමුවක් කැඳවමින් මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා අදාළ සංවිධානයේ සමාජිකයින් විසින් තමාට මරණ තර්ජන එල්ල කරන බව ප්‍රකාශ කළා. මම දිගින් දිගටම මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරේ මේ ෆයිට් කැන්සර් ටීම් එකේ එකව කරන මුදල් අපේක්ෂා ගිණුමට බැර නොවන බව. දැන් ඒ මොහොමඩ් නැමැත්තා පිළි අරන් තියෙනවා ඒ මුදල් වෙනත් සෞඛ්‍ය අමාත්‍යාංශ ගිණුමකට යනවා කියලා. ඒ හින්දා මම කියපු මූලික තර්කය හරි බව ඔහුම පිළිගෙන තියෙනවා. ඔහු පවසනවා මම ජාතිවාදී කියලා. නමුත් මේ රෝහලේ ශ්‍රී ලංකාව හැම උදන්නම මම ජාතිවාදීක් නෙමෙයි කියලා මොහු කියනවා. මොහුගේ සියලුම ගිණුම් කටයුතු විගණනය වෙනවා කියලා. ඒකත් බොරුවක්. ඔහු සල්ලි කහු කන්නේ දෙන්න එපා කියලා විගණන දෙපාර්තමේන්තුවේ මට කියලා තියෙනවා. නමුත් මගේ මූලික තර්කය අපේක්ෂා රෝහලට සත්‍යකත් හම්බුන්නේ නැහැ කියන එක. නිර්නාමිකව මට මේ දුරකථන වලට මරණීය තර්ජන කරනවා, මරනවා, එහෙම පරිස්සම්යන් එහෙම කියලා කියනවා. සාක්ෂි ගොඩක් තියෙනවා, ටෙලිෆෝන් ඔපරේටරටත් බැනලා තියෙනවා කතා කළා. දැන්වත් මම ඔහුට කියන්නේ මේ අපේක්ෂා රෝහල කියන නම පාවිච්චි කරන එක නවත්තන්න. ලන්ඩන් දුවර පැවති 2019 ලෝක රෝරජන තරගාවලියේ කිරුළ මෙවර හිමිකර ගැනීමට ජමයිකාවේ ටෝනි ඇන් සිං සමත් වී තිබෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. පසුගියද ලෝක කොංග්‍රස් වෛකල්පිත වෛද්‍ය විද්‍යාලයේ නයිට් වරුන්ගේ ආසියා කලාපයේ නයිට් කමාන්ඩර් පදවීට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන ආචාර්ය සර් ක්ලැරන්ස් කුමාරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රටවල් 23ක නියෝජිතයින් හට තෑගි ප්‍රදානය කිරීමේ උත්සවයක් කොළඹදී පැවැත්වුණා. We are celebrating all the doctors and the professors today with the international and first of all you all welcome to Sri Lanka, the wonderful country, the Asia country. වියලි කලාපයේ තෙත්බිම් ආශ්‍රිතව සහ ජලාශ ආශ්‍රිතව වැඩි වශයෙන් දක්නට ලැබෙන අලි මානාවා නම් විශාල පක්ෂයා අද හාලියල ප්‍රදේශයේ මාර්ගසක් මත සිටිනු දැක ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. නිරන්තරයෙන් සිදුවන කාලගුණික විපර්යාස හේතුවෙන් මධ්‍යම කඳුකර ආශ්‍රිතව ඇති කුඹුරු ප්‍රදේශවල මෙම පක්ෂයා දැක ගැනීමට හැකියාව ලැබෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ප්‍රදේශයේ වනාලි මෙහෙයුමක නිරතව සිටි වනජීවි නිලධාරියෙකු වනාලියෙකුගේ පහර දීමකින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. රත්ගම්මන වනජීවි කාර්යාලයට අයත් වනජීවි සහකාර නිලධාරියෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ. සිරකරුවෝද මනුෂ්‍යයෝ යන සංකල්පය යටතේ ඌනපාන වර්ගයේ විජයරත්න නැමැති ආදිවාසී සිරකරුවෙකු හට නව නිවසක් සාදා සිරකරුගේ පවුලේ සමාජිකයන් වෙත බාර දීම ඊ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් EMJW තෙන්නකොන් මහතාගේ සහ ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති වණිලත්තන්ගේ ප්‍රධානත්වයෙන් මහියංගන දබාන ආදිවාසී ගම්මානයේදී සිදු කෙරුණා. රාත්‍රී පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. ජලිත හොබියු හෙට උදැසන 6ට සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලු
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.